ගෝටාට ගෞරව කරන්නේ ඔහු යුද්ධයෙන් දිනපු නිසා පමණක් නොී. මේ රතේ ජාතිය බේරගැනීම සඳහා සිදුවන අනිකුත් නීතිමය හා ව්‍යවස්ථාමය වුවදුරුවලට මනදීම සඳහා ඉදිරිපත්වීම පිළිබඳ. අපි දන්නවා රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ තින මුක්්‍ය නීතිය. ඒ මුක්්‍ය නීතිය තමයි පාලනය කරන්නේ රටක් ඇති කරනවද රටක් නැති කරනවද කියන. අපි දන්ව එක්දහස් නමසී ඇැත්තේ අටේ ඉඳං අද දක්වා ව්‍යවස්ථා සංසෝදන දහන් නමයක් එලි දැක්වල තිබෙනවා. ඒත් දහ නමියම නිර්මාණය වුණේ දේශපාලන අවශ්‍යතාව නිිෂ්ට කරගන්න. කමල් ඉතා අගනා ලෙස විස්තර කරනවා මේ ව්‍යවස්ථා විශේෂෙන්ම දහනුවන ආණ්ු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනී ඇතිවෙච්චි අවධානම පිළිබඳ. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පිළිබඳ මම සැකවින් සඳහනක් කළ යුතු තිබෙන. මෙදදාස් දාාහතයේ මැයි මාසේඉඳං සැප්ටම්ර් ඔක්ටෝබර් මස්ස දක්වා ආපුන් නොුවයකුත් අතුරු වාර්තාවල සඳහන් වෙනවා. ෆෙඩ්්‍රල් කරණය කිරීම සඳහා අවශ්‍ය මූලාංග මේ රට හඳුනුලදින්. මේරටට බුද්ධාගමට තියෙන තැන නැති කරන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නවන ගන්තයෙන් බුද්ධාගමට තිබෙන ප්‍රමුකස්ථානය අහෝසි කරන්න. අපි මේ වෙන විට බොහෝ දෙනා දුන් දැන්න සිටියත් දාසය වන සංසෝධනය මගින් එක්දදාස්නම් සය හැත්තාටේ සිංහල භාෂාවට මේ රටේ තියෙන තැන දාසේවන සංසෝදනයෙන් අපි නැති කල්ලති වෙන. එක්දසම් සෙහත්තේ අටේ ආණඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ. මුළු ලංකාව පුරා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් තිබුණත්. දාසයවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා, සංශෝධනය එක්දාස්තම ස අසූුවටේ ගෙනීමත් සමගම. උතුරු නැගිෙනහිට පළාත්වවෙල පරිපාලනමය අධිකරණ සහනීති හැදීමේ භාෂාව වශයෙන් සිංහල භාෂාවට තිබිච්ච තැන අද නැතිවෙල තිබෙන. නමුත් ඔබ නිකන් කල්පනා කල්ල බලන්න මේ රටේ ඒ ව්‍යවස්ථා සංශෝධන වලට එදිරිව කතා කරලා තියනෙන කෞද කියය. මේ රටේ දහනමෝන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කතා කරලා තියෙන්නේ කෞද කියය. මේ ගෙනාපු ව්‍යවස්ථාංශෝධන හරහා රටේ ඒ කිය භාවය නැතිකිගේ කිරීමට එරෙහිව කතා කරලා තියෙන්නේ කෞද කිය. මේ රට බිහිකරන අනාගත නායකයා. මේ රට බේරගන්න මේ රට විනාශ කරන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට එරෙහිව නැගී සිටීමට කොන්ද පනතියෙන නායකත්වයක් තමයි අපේ රටේ නායකත්වය අපි භාරදියයුතුව ලිබෙන්. කමල්ගේ පොතේ පෙරවදන ලියන්නේ ආචාරය නාලක බො හෙවා ඇැතිතුන්. ආ නාලක ඩෙවමැතිතුමා කියනවා. දෙදස් දාසිය අවුරුද්දේ ඔහු ගෝටාබේ රාජ පක්සම හතා හමුවෙච්ච වෙලාේ. ඔහු කියනවා ලංකාවිතියන ලොකුම ප්‍රශ්නය තමයි ජාතික ප්‍රතිපත්තියක් නැතිකම්. මම හිතන්නේ මේරට බාරගන්න සෑම නායකයෙක්ම කල්පනා කළි යුතු නිර්මාණය කළ යුතු පවිය යුතු වැදගත්ම කාරණාව තමයි ජාතික ප්‍රතිපත්තියක් රටට හැදී. ඇනේ ජාතික ප්‍රතිපත්තිීන් අතර රටේ ජාතික ආරක්ෂාව පටේ මූලික ජාතික ප්‍රතිපත්තියක් හටයට හඳුනා ගැනීම ඉතා මත් වදගත්. අන්න ඒ කර්ථවව්‍ය තියෙන වැදගත්කම අවබෝධ කරගත්ත චරිතයක් තමයි ඒ චරිතයක් ගැන තමයි කමල් මේ පොතලියලති. අපි මේ රටේ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදීත්. ඒ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ හැදෑරීමේදීත්. පොතේ සඳහන් කරනවැරදිගත් කාරණ කීහිපයක් ගැන ම සඳහන් කරන්න කැමැතියි. ඉන්න එකක් තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය. දෙදස් දමය දෙලාස් හය අවුරුද්දේ අපේ මේ යුද්ධය ප්‍රකාශයට පත් කිරීමට සමගම මේ මානුෂික මෙහවර හරහා මේ රටේ ජාතික ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් අපේ හමුදාවන් සකස්කිරීම පමණක් නිෙවෙයි. නිවැරදි විදේශී ප්‍රතිපත්තියක් නිර්මාණය නුවන්නට අපිට කවදාක්පත් මේ යුද්ධය ජාග්‍රහණය කරන්නට පුළුවමක් හමක් තිබුණි නැහැ. කමල් ඉතාමත්ම අලංකාර විදියට විස්තර කරනවා. ගෝටාවය රාජපක්ෂ මහත්මයා ඉන්දියාව කළමනාකරණය කරපු ආකාරයිය. අපි දන්නවා පහුගිය තිස්වසර තුළ අපට මේ යුද්ධය ජාග්‍රහණය කරගන්න බැරිවුණේ ඇයි. අපේ යුද්ධය ජාග්‍රහණ කරගන්න ැරිවෙච් එක හේතුවක් තමයි ඒ ජා්‍යන්තර අපේ විදේශය ප්‍රතිපත්ති නියමිත විදියට අපිට කළමනාකරණය කරගනීමට නොහැකිවීම. කමල් සම්පූර්ණ පරිච්චේදයක් මේ සඳහා යොමු කරනවා. අපි කොහොමද ඉන්දියාව මේ සඳහා කළමනා කරණය කරේ. ඒ සඳහා කොහොමද ගෝටාවේය රජපක් සමහතා පෙරමුණ ගැත්තකයල්. ොත සඳහන් වන තවත් කාරණාවක් තමයි. අමහරු අප්‍රසන්න සමහර වෙලාවට ජනප්‍රිය නොුවන තීරණ ගැනීමේදී. හිතමිතුරකාම් අමතක කරලා එතුමා තීරණගත්ත නිසා. විශේෂයෙන්ම හමුදාපති පත්කිරීම සම්බන්ධුව කමල් කතා කරනවා. ඔහුගේ වඩාත් හිතමිතුරු හිටපු හමුදාපති අභි බව සරත් වන්සේක මහත්මයා හමුදාපති හැටියට පත්කිරීමේ තීරණය ගත්තේ. ඒ අවස්ථාවේදී ඔහුගේ සේවය අවශ්‍යයි කියලා. තමන්ගේ මිත්‍රකං පැත්තකින් කියලා රටට අවශ්‍ය කරන පුද්ගලයා තෝරා ගැනීම සඳහා හුවිදිරි පත් වෙච්ච නිසා. එනිසා රටක දේශපාලනයට අවතීරණවන නායකයෙකුගේ තියන ලක්ෂණ. මේ කමල් හොඳින් හඳුරාගෙන මේ පොත හරහා ඉදිරිපත් කරති වෙනවා. මම යුද සාහිත්‍යයට කෘතිීන් තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම නම් මම යම්කිසිි කෙනෙක්ගේ චරිතයක් ගැන පොතක්ලිවිය යුතුයි කියලා. ඒ ගැන නම නම් කිහිපයක්ම සලකා බැලූ අතර ඒ නම් අතරින් ඒ නම් සියල්ලම ශ්‍රේෂ්ට පුද්ගලීන්ගේ නම් අපිේෂ්්‍රී ලාංකිකයින්. ඒ අතරෙන් මම හිතුව මට ලෙහෙසියෙන්ම සහා නිවැරැදිවම ලිවිය හැකි චරිතය වන්නේ ගෝටාවේ රාජපක්ෂ මැතිඳුන්ගේ කතාව කියලා. මම මීට මාස ගණනකට ප්‍රථම දවසක් ඇතුමාගේ නිවසේදී මේ ගැන එතුමාගෙන් මම අවසරඉල්ලුව එතුමා එසැනින්ම මට අවසරය ලබා දුන්නා. දැනග ලබුණු විදිියට න් පස ාවත් ම ග හ ඒ ගැන ලියන්න නමුත් ඒතුමා කියලති බුණ නැහැ කමල් ගුණරත්න එක ලියේනවා. ඒනිසා ඒ ඇති කියලා. ඉති ගෝට බේ රාජ භක්ෂ මැති දුුණ හතුමාට ම තාමත්ම ස්තුතිවන් වෙනවා අවස්ථාව මට ලබාදීම ගැන. වෙනෙන ගෝටබේ රජ පක්ෂ මැතිදුුන් ගැන වා නම් බොහෝවිට හුලියන්නේ. ආරක්ෂක लेේකම්. හනතුරේ පටන් ඉදිරියට අද දක්වා සහ ඕහුගේ ඉදිරි දැක්ම සසාහ දර්ශනය ගැන වන්නට ඉඩතිබුණා. නමුත් මම යුදහමුදා නිලධාරයෙක් විදිහයට අධිකාරරි ලබා එවකටතිබූ රජටර රයිෆල්ස් රෙජිමේන්තුවට ඇතුළත් වනවිට තරුණ නිලධාරයකු දෙකල්ලු තිතන් කමල්ගුණරත්න ග. ජ ගෝටාබේ රජ පක්ෂම හතාගේ ජටතේ වැඩකිරීමට. ඉන් පසු ගජවා රජිමේන්තුව පිහිටුවීමේදී අපේ රැජිමේන්තුවේ පිතරුජ ජනරල් විජයේ විමරත්න නිලධාරීතුමා යටතේ සේවය කිරීමට ගෝටාබේ රාජපක්ෂම හටාතත් මටත් වාසනාව ලැබුණා. එතුමාගෙන් අපි බොහෝදේ ගෙනගත්තා ගජවාා රජිමේන්තුව යුදබි මේේ දැක්වූ දක්ෂතාවන් වලට ප්‍රධානම ගෞරවය හිමි වියුත්තේ මේජ ජනුරාල් විජේවිමල් රත්න මැතිදුන්ට. එ වගේම එතුමා සමග අපට නායකත්වය දුන් අපේ සිටි ජේෂ්ඨතම එක යන්නේ එවකට රණබීම සිරි ජේෂ්ඨතම නිලධාරයා වූ ලුතිතර ජෙන ඩෙන්න්සිල් කොබෑකඩුව මැතිතු ැත්. විශේෂ සඳහනක් කළ යුතුවයි. එතුමා එදා පිටදින්නු නායකත්වය මඟපින්වීම අපිට අපේ හමුදා ජීවිත සාර්ථක ගැරගනීමට මහංගු පිටුවහාලක් වුණා. අපිත් මේ රටේ යම්කිසි පිළිගැනීමකට ලක්පුුණු දේෂ්ඨ හමුදා නිලධාරීන්. නමුත් ලතිරන් ජෙනලල් ඩෙන්න්සිල් කොබ්බැකඩුවු සහ. මේජ ජෙනරල් විජයේ විමල රත්න කියන නම් දෙක සමග. අපේ නම් සසඳන්නට කවුරවරි තැත් කළොත් තැත් නොකළ යුතුයි තැත්කලොට් ලැබෙන ප්‍රතිඵලය ආසට පොලො වගේ කියාමම කිය යුතුයි. ඒ දෙදෙන ඒ තරම් ශ්‍රේෂ්ටයි උත්තරීතරයි. මේජ ජෙනල් ඩෙන්සිීල් කොබ්බෑකඩුව මැතිතුමා අපිට නායකත්වයක් දීපූ. ්‍රියන්විතයක් ගැන මම මෙහිදී විශේෂ සඳහනක් කළ යුතුයි අද මෙහි පැමිණ සිටින මගේ සොහොයුරු මිත්‍රමජ ජනරල් ලුදේ පෙරේරා ඒ මංම කියනදයට සාක්ෂිධදරණවා ඇති. අද විරුද්ධ පක්ෂවල අයගේ ගෝටාබේ රාජපක්ෂ චරිතයට මඩගැසීමේ ප්‍රධානතම ඉලක්කය විදියට ඒ අය පාවිච්චි කරන්නේ. යුද්ධයට බයේ ගෝටාවේ රාජපක්ෂ රටහැරදා ඇමරිකාවේ පදිංචිට ගිය බවයි. නමුත් මමත් උදය පෙරේරාත්. එතුමා යටතේ රාජකාරී කරපු, කනිෂ්ඨ නිලධාරින් විදියට එතුමා බයේ පැනයන කෙනෙක්ද නැත්තං නිර්භයව යුද්ධය මෙහෙපු කෙනෙක්ද කියන එක ම මේ කතා කරන්නේ ආරක්ෂ කලය එකම් කාලය ගැනෙමේ. එතුමා හමුදාවේ අපිත් එෙක්ක එක නිල ඇඳු බැඳගෙන රජකාරී කරපු කාය ගැයි. නල් ෙන්සිල් ො್ಬ ಡವ අපිට අනදීපු ත්‍රවිධ බලය කියන ක්‍රියාන් විතය. කයි දපතට හමුදා බටපිරිෂ්්‍යාවල එතනින් කයිස්් දූපත අල්ලගෙන හිටපු LT ත්‍රස්තවා දීන්ව. සටන් කරමින් අතුගාගෙන මಂඩතිව දූපතට එනකං ආපු සටනේ මූලිකත්වය ගත්ත චරිතතමයි. එකක් ගජබා ಬලෑන අනද ಿල්දාරි ತ තන් ක න ගೋටබේ රජපක්ෂ සහ. එක සිංහ බලෑනයේ අන්ද නිල්ධාරී හිටපු ලතිතන් කරනල් සරත් හොන්සේකා. අපි මානුෂීය පැත්තෙන් බැලුවාම ඕනෑම් ස්වාමි පුරුෂයකුට තමන්ගේ දරුපවුල වෙනරට පදිංචියට යනවා නං ඒ අය සමඟ නොගිහින් ටිකකාලයක් ඉන්න හැකියාව ලැබෙන්නේ ඉතාමත්ම මාරුවෙන් මට මතකයි මගේ සහෝදර නිල්ධාරී ගගේඩිය ෂාන් සිල්ල අප හිපු තාක යෝදක් දරු පවුල ගියාඇමරිකා පදින්චේයට ම ටික දවසගෙන් එන්නම් කියලා ඔහු සටන්බිීමේ සටන් කර නමුත් අරපත්තිෙන් අප ප්‍රශර්ක කාටවත් දරාගන්න බෑයි පීඩනයට ඔහු හමුදාාවත ඇරල ගියා දැන් මරිකායි පදිංචිලා ඉන්න. ගෝටාබේ රාජපක්ෂ මැතින්නුන් ඇමරිකාවේ පදිංචීර ගියත් ඔහුගේ හිතතිබුණන මෙහෙ. මමගේ ොහහිුර ජනාාධීපති පදවයට පත්තුවාත් සමගම ඔහු ඒ වගකීම සිය කරමතට ගත්තා. ඉන් පසු ඇතිවුණු ක්‍රියාදාමය මඹ ඔබට අමුතුවෙන් විස්තර කරල යුතු නැහැ. මම ඒ චරිත කතාව ලියන්න තීරණය කිරීමට තවත් හේ තුවක් තමයි. මම තරුණ නිල්ධාරියෙක් විදිහයට රාජකාරී කරද්දිී මම දැකපු පෝෆ . නැත්ං වෘර්තිීයමය හුදා නිලධාරියෙක් අපිට කනිෂ්ටයිෙන් විදියට ආදර්ශයට ගත හැකි බොහෝදේවල් තිබුණු හමුදා නිලධාරියෙක්. ඉන් පසු යුද්ධයේ අවසාන අවස්ථාවට එනකොට මත් යුද හමුදාවේ දැවන්තෙක් ගේේෂ්ටයෙක්. අපිට තිබිද්‍ය ප්‍රශ්න මිත්‍රවරණී අපි විතරයි දැනගෙන හිටියේ. හැමදාම ඉස්සරහටගිය අපි අතට ගත්තදේ කටටදාගන්න හදනකොට ආපහු බැරැක්කවලට යන්න කියලාන්න ලැබුණා. හැමදාම අපිට හිමිවුුණේක. ඊට පස්සෙ තිබිච්ච හැම රජයක්ම සාමයන්ට ගියා ශාමය අන්තමට කෙලවර වුණේ අපිට මාරාන්තික ප්‍රහාර එල්ලවීමෙන්. ඒවගේම අවසාන සාමයේදී අපි විතර අපහාස විඳපු උපහාසයට ලක්වෙච්ච යුදාමුදාවක් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. විින්ද අපහාස අපමනයි උපහාසයට ලක්වෙච් අවස්ථාවන් අපමනයි. නමුත් විනයගරුක හමුදාවක් විදියට ඒ කිසිිම අවස්ථාවකදී. ප්‍රතික්‍රියා කරන්න නැතුව අපි ඉවසීම ප්‍රගුණ කරා. අපි මොනතරං ඉවසීම ප්‍රගුණ කරත්. මෙවැනි දීන සාමයක දීනයින් විදියටට ඉන්නවාට වැඩිය ගෞරවාන්විත යුද්ධයක ශ්‍රේෂ්ඨ හමුදා බටයින් හමුදා සාමාජිකෙන් විදියට පනගියත් අතපයගත්. ජීවත්වය යුතුරයි කියලා අපිට හැගුණා. ඒ අවස්ථාවවිදී ගෝටාවේ රාජපක්ෂ, ආරක්ෂක ලේකම්තුමන් අපිට දීපු සහයෝගය මම මගේ පොතේ හොඳින්ම සඳහන් කරලා තියෙනවා. යුද්ධය පටන්ගත් අ හම දැන්මොකද කරන්න කෙල වට පිට බලන්න අපිට අවස්ථාවක් දුන්නේ නෑ. එතුමා හැම දෙයක්ම අපිට ලබා දුන්න යුද්ධය පටන්ගන්න කලින්. අපි අපේ අඩුයිදුහුණුකම් අපි හඳුනාගත්තා. අපි එකතුවෙලයා සාකච්ඡා කර මොකද ඒ අවසාන යුද්ධයට නායකත්යදේපු. අපි හැමෝම හැම හමුදාාවමහිටපු ජේෂ්ඨ නිලධාරීෙන් මේ යුද්ධේ මුල්ල සිට ගද කාමහිටපු නිලධාරීන්. ඒනිසා අපි ශාකච්ඡා කරල්ල අපේව වැදදි අඩුපාඩුකම් වෙච්ච දේවල්ල අපි හඳුනගත්තා ඒව වැඩිදියුණ කරා. අපි සාර්ථක වෙච්චතැන් හඳුනාගෙන අපි ඒත් වැඩිදිුණු කරා. අපි ආරක්ෂ කලේ කම්තුමාගෙන් අපිල්ලප හැම දෙයක් ලැබුණ. මේ පොත කියවදී ඔබට තේරුම් යයි ගෝටාවේ රාජපක්ෂ කියන්නේ මොනගේ කෙනෙක්ද මොනවගේ දැක්මක් තිය කෙනෙක් ද මොනවගේ දර්ශනයක් තියන කෙනෙක්ද කියලා. මේ පොතලිවීමේ අරමුණ එතුමාව ජනාධිපතිවරණයට යැවීම සඳහා පින්බීම හෝ ගුණ ගැවීම නෙවෙයි. එතුමාගේ හැකියාවත් කැමිණි බාදක ජයගත් අයුරුත් ඒගේ එතුමා හමුදා නිලධාරරිියෙක ලෙසත්. රජයේ පරිපාදසේවේ ජේෂ්ඨයකු ලෙසත් අපේ රටට අපේ ජනතාවට ඒවගේම අපේ අනාගත පරම්පරාවට කරන ලද සහා කිරීමට බරාපොරොත්වන සේවය ඔබ සඳහා ඉදිරිපත් කිරීමයි.